ඊයේ දේශප්‍රේමියුණු ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේ කරපු කතාව මේක ඕගොල්ලෝ මේ රටේ සියලුම ජනතාව ඇසිය යුතු කතාවක් කෙනෙකුට හිතනවා නම් කවදාහරි මම දේශප්‍රේමී කතාවක් කරන්න ඕනි කියලා මේක බොහොම හොඳ පිටපතක් ඇත්තටම මේ කතාව අහගෙන හිටපු අපේ ඇස්වලටත් කඳුළු ආවා ඕගොල්ලෝ විහිළුවට ගත්තට මේ කතාව අහද්දි තේරෙනවා එතුමිය මේ රට ගැන කොයිතරම් වේදනාවකින්ද හිටියේ කියලා එතුමිය විස්තර පක්ෂව ඡන්දෙ දෙන්නේ ජනාධිපතිතුමාට මේ කොටලුවොත් එක මේ වැඩේ කරන්න බැරි නිසාලු. ඒ වගේම ඇයට ඕන වුණාලු මේ රටට ණය නැතිව ඉන්න. ඉතින් දේශප්‍රේමියුණු අනිත් ඇමතිවරුන්ටත් මේක බොහොම ආදර්ශමත් කතාවක්. බැලූ බැල්මටම පේනවා ඇය මේ වාසිවලට ඇමතිකම් වලට පක්ෂ දාලා යන චරිතයක් නන් නෙවෙයි. සමහරු කිව්වා ඉතින් විකුණුනාය ඩීල් දැම්මාය වරප්‍රසාද ගත්තාය කියලා. හැබැයි ඇගේ ආවේගශීලී හැඟුම් බර කතාව අහපු අපිට නම් අපි නම් දැක්කේ මේ රටට ආදරය කරන බොහොම ආදරණීය චරිතයක්. මම ඊයේ ගත්ත තීරණය ගැන මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ ගරු පාර්ලිමේන්තුවට. ඊයේ මම විපක්ෂයේ සමාජිකයෙක් හැටියට මන්ත්‍රීතුමියක් හැටියට මම ගත්ත තීරණයක් ඒ තීරණය තමයි මගේ හෘද සාක්ෂියට එකඟව මම ගත්ත තීරණයක් මොකද මම විශ්වාස කරනවා මේ රටේ මේ අපි සියලු දෙනාම මේ ඉඳගෙන ඉන්න මේ වාඩි වෙලා ඉන්න මේ පුටු 225 මේ මහ ජනතාව අපිට මේකට මුදල් ගෙවන්නේ මේ අහිංසක මේ පාර අතු ගන්න මේ ගස් නගින මේ කරන මේ සෑම කාර්යයක්ම කරන මේ රටේ ඉන්න අහිංසක ජනතාව තමයි අපේ මේ පඩිය ගෙවන්නේ අපිට මේ ප්‍රතිපාදන ලබා දෙන්නේ විපක්ෂ පක්ෂ ආණ්ඩු සියලු දෙනාටම එහෙමනම් අපි මේ රටට ණයක් විය යුතු නැහැ මම කැමති නැහැ මැරිලා යන්න මේ රටට ණයකාරයෙක් වෙලා මම මේ රට ගැන හිතලා ඒ තීන්දුව ගත්තේ මම මට කියන්න තියෙන දෙයක් මම මේක මේ විදිහට කියන්නම් ඇන්ටෝනියෝ රෝමේ සීසර්ව මරපු වෙලාවේ එදා ඇන්ටෝනියෝ ඒ පිහිය ගෙනල්ලා අපි කිව්වා මුල් රටේ රෝමේ ජනතාවට මම සීසව මැරුවා නමුත් ඇන්ටෝනියෝ කියන්නේ සීස ළඟ හිටපු තමන්ගේ ආදරය කරපු හොඳම ළඟම හිටපු මිතුරා එතකොට මුළු රෝමේම කෑ ගැහුවා උඹ තමයි ළඟම හිටියේ ඇයි සීසව මැරුවේ කියලා ඇන්ටෝනියෝ දුන්න උත්තරය තමයි මම සීසට ආදරෙයි නමුත් මම රෝමේට ඊටත් වැඩි ආදරෙයි අන්න එතනදී මම මගේ රටට ආදරෙයි මේ රටේ මම විශ්වාස කරනවා මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විශ්වාස කරන තව පුංචි හේතුවක් කියනනම් මේ රට එතුමා හදයි කියන එතුමා මේ රටේ ආරක්ෂක ලේකම් වෙලා ඉඳද්දී රජයේ සේවකයෙක් වෙලා ඉඳද්දී එතුමාගේ සහෝදරයා වන ගරු අද අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ ජනාධිපති එතුමා මේ රටේ ආරක්ෂක ලේකම් වෙලා හිටියා එතුමාට අවශ්‍ය නැති එතුමාට ආදා අදාළම නැති රාජකාරි වගයක් එතුමා මේ රට තුල කළා ඒ තමයි අපි මේ ඇවිදින walking paths ටික මේ දියත අද දාස් ගානක් මිනිස්සු ගිහිල්ලා මේ දියත මේ විනෝද වෙන තැන මේ පාරවල් ටික අපි පාරේ යනකොට දකිනවා මේක පිරිසිදුකම මේ රටේ තිබ්බ පිරිසිදුකමක් එතුමා ඒ රේකම් කෙනෙක් හැටියට කරපු ඒ වැඩ කොටස එතුමාට අදාළ නැහැ එතුමා ඒක කරන්න අවශ්‍යතාවයක් තිබුණම නැහැ නමුත් එතුමා දැක්කා මේ රට ඉදිරියට යන්න ඕනේ මේ රට මෙතනින් එහාට ගෙනියන්න ඕනේ මේ රට ලෝකයට යන්න ඕනේ හැමදාම දුප්පත් රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා මේක අපිට ඉදිරියට ගෙනියන්න බෑ ඒ හින්දා තමයි එතුමා මේ වැඩ කොටස කරේ එහෙමනම් ඒ වගේ වැඩ කොටසක් ඒ වගේ අවස්ථාවක රජයේ සේවකයෙක් හැටියට එතුමා කළා නම් අද මේ රටේ මහජන මුදල් කෝටි ගාණක් අපි වියදම් කරලා මේ ජනාධිපතිවරණයක් තියලා තුනෙන් දෙකක බලයක් අරගෙන 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා එතුමාව මොකද කරලා තියෙන්නේ අද්දක බඳලා ගඟට විසිකල්ලා කියනවා පීනන්න කියලා එතකොට අපි ඔක්කොමල්ලම බලාගෙන ඉන්නවා එතුමා පීනයිද කියලා එතුමාට පීනන්න බෑ එතුමා ගිලෙනවා ඊට පස්සේ අපි ගිලෙනවා ආ අන්න ගිලෙනවා හරිද එහෙනම් මොකටද රටේ ජනාධිපතිවරණ? ඇයි මේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්නේ මේ රටේ? ඇයි මේ මිනිස්සුන්ගේ මේ ජනතාවගේ සල්ලි නාස්ති කරන්නේ ජනාධිපතිවරණයක් තියලා?
අපිට පඹයක් කැපා රටක ජනාධිපති හැටියට අපිට සේනාධි නායකයෙක් ඉන්න ඕනේ එදා ඒ සේනාධි නායකයෙක් හිටපු හින්දා තමයි මේ අවුරුදු 30ක යුද්ධය අපි ජයගත්තේ එතුමාට ඒ වගකීම බාර දුන්නා අද මේ රටේ ඉන්න ජනාධිපතිතුමා ගරු ජන මේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුකුත් කරන්න බෑ එතුමා අස්සේක් හැටියට කොටළුව ගොඩක් එක්ක ඉඳ වෙලා තියෙන්නේ එතුමා අස්සේක් අනිත්යෙන් ඔක්කොම කොටළුව මේ නිරදෝරිත් එක්ක වැඩ කරන්නේ කොහමද කොටළුව සෙට් එකක් එක්ක මේ රටේ කොහමද